නර්තනය මුසු වූ පොලිස් රාජකාරිය. කතාව එන්නේ පිලිපීනි. කියලා තමයි ලංකාවේ පාරක කවුරු හරි කෙනෙක් මෙහෙම කර කර හිටියොත් නම් බලන අය කියන්නේ. හැබැයි ඔය ඉන්නේ පිස්සෙක් නෙවෙයි පිලිපින පොලිස් නිලධාරියෙක්. ඔහුගේ නම බෙන්ජුමා රොබිනාරෝ. පිලිපිනේ ඉසබෙලාවල තමයි මේ නටන පොලිස් නිලධාරීතුමා ඉන්නේ. මදම මේ විදියට නටනට තමයිලු පාරේ වානාසුරුවන්නේ. ඉතින් බෙන්ජමාර් කියන්නේ එයා මේ විදියට වානාසුරුවන එකෙන් මාර්ග තදබදේ හැමත් දැන් ගොඩක් අඩු වෙලාලු. එයාට ඕන කරලා තියෙන්නේ වාහන තදබදේ හිර වෙලා ඉන්න අයගේ මූණ වලට හිනාවක් කරන් දීලා උද්‍යෝගයක් කරන් දීලා කොහොම හරි උද්‍යෝගයෙන් වාහන පදවන අයගේ උද්‍යෝගයත් එක්කම වාහන තදබදේ අඩු කරන්න. ඉතින් මොකද හිතන්නේ අපේ නටන පොලිස් නිලධාරීතුමා ගැන? ඒ කියන්නේ අපේ කට්ටිය නටන්න එපා විනය පරීක්ෂණේ යෑ බලාගෙන පරිස්සමෙන් තේරුණයි. ඇත්තට මේ කියන්නේ පිලිපීනේ ලෝකයේ සහ ලෝකයේ පෙන්වලු පෙරහැරවල් වල නටන සින්දු 66 කියන පොලිස් ප්‍රතිවරයෙක් ඉන්න රටක කතාවක්. හරි දැන් අපි බලමු බටනලාවක කතාව. මේ ඉන්නේ ජෝර්ජ් ආර්මිස්ටන්. ඉතින් අවුරුදු 68ක් වන ජෝර්ජ් ස්කොට්ලන්තයේ ලීයෙන් බටනලා නිෂ්පාදනය කරන අවසාන පුද්ගලයන් 10 දෙනාගෙන් කෙනෙක්. ඒ වගේම ස්කොට්ලන්තයේ ඉන්න අන්තිම හස්තකර්මාන්තයේ භාවිතෙන් බටනලා ඇතුළු ලී සුසර භාණ්ඩ නිෂ්පාදකයාත් ඔහුයි. අවුරුදු 42ක පමණ කාලයක් ඔහු මේ කර්මාන්තයේ නියැලෙනවා. ස්කොට්ලන්තයේ අතීත උරුම ශිල්ප අතරින් අභාවයට යමින් තියෙන ශිල්ප අතරේ ජෝර්ජ්ගේ බටනලා නිෂ්පාදනයත් මෙහෙම ඇතුළත් කරන්න පුළුවන්. කෝට් එක බූල්ද කූර්ද කියන එක යාළුකමට අදාළම නෑ. ඉට්ටෑවෙක්ගේ යාළුකම් පවත්වන්න කවුද කැමති? කටු ඇනගෙන තමයි ඉතින් එන්නේ වෙන්නේ. මේ බලන්නකෝ මේ ඉට්ටෑවයි ඩෑෂ් ඕනර්ගේ පුංචි බල්ලයි. දෙන්න හරි යාළුවෝ. ඩියබ්ලෝ තමයි ඉට්ටෑවගේ නම. බලු පැටගේ නම ෆිග්. එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් ෂයර් වල කොට්ස්වුඩ් වනසත් උද්‍යානයේ තමයි මේ දෙන්න ඉන්නේ. ඉතින් ඩියබ්ලෝගේ අම්මා එයව ගණන් ගන්නෑලු. ඒ නිසා ඩියබ්ලෝ මේ උද්‍යානයේ සේවිකාවක් වෙන එස්ලේ මෝගන් කියන අක්කා හදා ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාගේ හොරතල් ෆිග් එක ඩියබ්ලෝ අම්බ යාළුව ගන්නටම යාළු වෙලා. දැන් බලන්නකෝ දෙන්නගේ හෙල්ලම. හැබැයි ඉතින් ෆිට්ට ටිකක් රිදෙන අම්බ යාළුකමක් තමයි මේ දෙල්ලන් කරද්දී. ඇයි ඉතින් කටු වෙන ගන්නවනේ. එහෙම යාළුවෙක් ලෝකයටත් ඉන්නවා. ආපෝ බුද්ධුම කටු ටිකක් ඇනෙන්නේ එයාගෙන්. ෂේක්ස්පියර් කියනවා මේ ලෝකයේ රඟහලක් අපි එහි රඟන නළුවෝ වෙමු කියලා. ඉතින් එක් අවස්ථාවකදී අපේකින් අහන්නෙත් නැතුව තිරේ වහලා දැම්මාම අපි රඟහලෙන් බැහැලා යන්නට ඕනේ. අනුලා බුලත් සිංහල පිළිබඳව අපට කතා කරන්නට වෙන අවසාන දවස අද. ඇය වේදිකාව සිනමාව සහ පුංචි තිරේ ජයගත් ඉතාමත් සොඳුරු රංගන ශිල්පිනිය අනුලා බුලත්සිංහල නැතිනියනි, ඔබට නිවන් සුව පතමින් අදට අපි ලෝකේ සහ ලෝකය තුළින් නික්මෙන්න. නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට
තින්නාපු හම්බ හෙත්ති හැත්ත පිරුණ කොළුම්පුරට ඔවුන් අතර හිටියනේ ඉන්න තම්බි කියලා කෙනෙක් ජයත සිතලා වැඩ කරන එතුමා ජෝ නමින් පුරසින්දෙට ලැබිලා ගුරු අනතුරකුත් පසුව ගියා රේල්ලුවට එකලා ඔහු කළ දක්කම් කියනවා මං දෙලින් පෙළට සම අනුග්‍රහය විෂ බීජ නාශක නියම සමන් යොදා දෑත් සෝදා NLB Solids Black Knight Make your mark සමදා අලුත්තන Nokia Now preferred residencies Freela noodles taste ke crust ke magic cappuccino ice cream Dubai ආරක්ෂාවේ වගකීමීටු කරමු වංචි රසලව රාජකිරුල වර්ධන ටෙක්ස්ටයිල් පහළවක් කරපු හරියක් මේ අපේ දෙරණ ස්වාභාවික ලුණු බලයෙන් දත් සහ විදුරු මස් රකින නව ක්ලෝගාඩ් නැචරල් සෝල්ට් එන්කපීඩියා ප්‍රෝ යකඩ වලින් සවිමත් කර ඇත
අද මනෝජ් අයියාද ඉන්නේ සාරප්ලස්.